හරි හැමෝම සාදරයෙන් පිළිගන්නවාගේ 3D මොඩලින් කෝස් එකේ තුන්වැනි වීඩියෝ එකට කලින් වීඩියෝ එකේදී අපි කතා කරා කොහොමද බ්ලෙන්ඩර් ඉන්ස්ටෝල් කරගන්නේ සහ අපි ඒකේ තියෙන ඉන්ටර්ෆේස් එකත් එක්ක පිළිබිඹු වුණා. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොඩලින් සම්බන්ධව. අපි පළවෙනි මොඩල් එක මේකදී නිර්මාණය කරනවා. ඒක අතරතුරදී අපිට අවශ්‍ය වෙන ටූල්ස් ගැන සහ මොඩිෆයර්ස් ගැන මම මේකෙදි කතා කරනවා. හරි, එහෙනම් අපි පටන් ගමු වීඩියෝ එක. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපේ ඔබ්ජෙක්ට් එකක් ඩිලීට් කරගන්නේ කියලා සීන් එකේ. ඉස්සෙල්ලාම අපිට පුළුවන් මේ විදිහට සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඩිලීට් කියන කී එක ප්‍රෙස් කරොත් අපිට පුළුවන් ඔබ්ජෙක්ට් එකක් ඩිලීට් කරගන්න. ඒකට අපිට ඩිලීට් කියන කී එක ප්‍රෙස් කරාම ඩිලීට් වෙනවා. ඔයාට අන්ඩු කරගන්න ඕන නම් කන්ට්‍රෝල් ඉසෙඩ් යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් එඩිට් ගිහිල්ලා අන්ඩු දුන්නා. හරි හරි, එතකොට මම මේ වම් පැත්තේ තියෙන ටූල් සෙට් එක ටූල් පැනල් එකේ මේක මම කියලා දුන්නා කලින් වීඩියෝ එකේදී. ටී එක ඔබලා අපිට මේක ගන්න පුළුවන්. මේක ඩිෆෝල්ට් එනවා. මේකෙදී මම මේ හැම එකම ගැන කතා කරන්නේ ඉන් ඩීටේල්. අත්‍යවශ්‍යම ටික ගැන මම කතා කරන්න. සිලෙක්ෂන් අපි සිලෙක්ට් කරගන්න හැටි කතා කරලා කලින් වීඩියෝ එකේදී. මේ විදිහට අපිට ක්ලික් කරලා සිලෙක්ට් කරගන්න පුළුවන්. වෙන තැනක ක්ලික් කරලා අපිට ඩී සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ සිලෙක්ට් කරගන්න විදිහවල් කීපයක් තියෙනවා මේකේ. අපිට ෂෝට්කට් කී එක විදිහට W ප්‍රෙස් කරලා ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් වෙලා තියෙනවා නේ. අපිට මේ සිලෙක්ෂන් අතර මාරු වෙන්න පුළුවන්. ඔයාලට පේන ඇති මාරු වෙනවා. ඉස්සෙල්ලම මම මේක ගන්නෙදි කියලා දෙන්න. මේ ක්ලික් කරගෙන හිටපුවාම මෙතන එනවා හතරක් සිලෙක්ෂන් ආකාර. මේ පළවෙනි එකේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒකෙදි අපිට මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට තියෙන එකට ගියොත් සිලෙක්ෂන් බොක්ස් එක, මේකෙදි පුළුවන් අපිට ඩ්‍රැග් කරලා මෙන්න මේ විදිහට ඔක්කොම ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න. මේකේ සීන් එකේ අපිට තියෙන ඊළඟට තියෙනවා සිලෙක්ෂන් සිලෙක්ට් සර්කල් එක. මේ සර්කල් එකෙන් අපිට පුළුවන් ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න. මේකට සිලෙක්ට් කරගන්න නම් මේ විදිහට ඔබ්ජෙක්ට් එකේ වටේ සිලෙක්ට් වුණාට බෑ. ඔබ්ජෙක්ට් එකේ මැද හරියෙන් ඇගියොත් තමයි මේ විදිහට සිලෙක්ට් වෙන්නේ. ඒ වගේම වාට පේනදි කැමරාවේ මේ හරිය නෙවෙයි මැද තියෙන්නේ. කැමරාවේ මේ තියෙන පොයින්ට් එකේ තමයි මැද තියෙන්නේ. එතන සිලෙක්ට් කරාම මේ විදිහට වට සිලෙක්ෂන් සර්කල් එකකින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සිලෙක්ට් ලසෝ. ලසෝ කියන ටූල් එක, මේකෙන් පුළුවන් අපිට ඩ්‍රෝ කරලා සිලෙක්ට් කරගන්න. එක එක සිනාරියෝ එක තින් සිනාරියෝ එකට ඔයාලට මේ ටූල් එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් සිලෙක්ට් කරගන්න. එකක් මිස් කරලා සිලෙක්ට් කරගන්නවා නම් මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. වගේ ඔබ්ජෙක්ට්ස් ටික ගොඩක්ම අපි සාමාන්‍ය භාවිතා වෙන්නේ මේ ක්ලික් කියන සිලෙක්ෂන් එක. සාමාන්‍ය ක්ලික් කරලා සිලෙක්ට් කරන එක නැත්තම් අපිට බොක්ස් සිලෙක්ෂන් එක යූස් කරන්න පුළුවන්. හරි, අපි මේ කැමරාවයි ලයිට් සෝස් එකයි අයින් කරගමු සීන් එකෙන්. දැනට ඩිලීට් කී එක ප්‍රෙස් කරලා ඩිලීට් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් වාට පුළුවන් X කියන කී එක ප්‍රෙස් කරලා ඩිලීට් කරගන්න. එහෙම වුණොත් ඔයාට ස්ටෙප් දෙකකින් තමයි ඩිලීට් කරගන්න වෙන්නේ. එතකොට ඩිලීට් කරන්නද කියලා අහනවා. ඒක අපව අපි ඩිලීට් දුන්නම හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ඩිෆෝල්ට් කියුබ් එක. මම මේ ඩිෆෝල්ට් කියුබ් එකක් ඩිලීට් කරගන්නම්. දැන් අපි සීන් එකේ මුකුත්ම නැහැ. මේ සීන් හයිරාකි එකේ මුකුත්ම නැහැ. හරි, දැන් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරගන්නේ මේ සීන් එකට. අපිට මොකක් හරි දැන් මොඩල් එකක් කරන්න අපිට බේස් එකක් ඕනේ. ඒ බේස් එක නිර්මාණය ඇඩ් කරගන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. අපිට පුළුවන් මෙන්න මෙතන මේ පැනල් එකේ උඩ තියෙන වම් පැත්තේ උඩ තියෙන ඇඩ් කියන එකට ගියාම මෙතන තියෙනවා ඔප්ෂන්ස් කිහිපයක්. මෙතනින් මේ අපිට ඇඩ් කරගන්න පුළුවන් අයිටම්ස් තියෙන්නේ. මෙතන මෙෂ් කියන එකට ගියාට පස්සේ අපිට මෙතනින් කිහිපයක් වලා ගන්න පුළුවන්. ප්ලේන්, කියුබ්, සර්කල්, UV ස්පියර්, ICO ස්පියර්, සිලින්ඩර්, කෝන්, ට්‍රස් කියලා. මෙතන තව මංකි කෙනෙකුත් ඉන්නවා. උදාහරණයකදී අපි මේ මංකිව ක්ලික් කරොත් අපිට බලාගන්න පුළුවන් අපේ 3D සීන් එකේ ඔබ්ජෙක්ට් එකක් මේ විදිහට ඇඩ් වෙනවා.
ඔයාලට නෝට් වෙනවා නෝට් වුණාද දන්නේ මේ මම ඔයාලට කලිනුත් කියවුවා මේ 3D cursor එක තියෙන තැනින් තමයි object එක spawn වෙන්නේ කියලා. එතකොට අපි ඒක පෙන්වන්න මම ඔයාලට මෙන්න මෙතන 3D cursor එක තියාගෙන object එකක් add කරලා පෙන්වන්න. මෙන්න මේ විදිහට cube එකක් add කරොත් එතන තමයි object එක add වෙන්නේ. හරි අපි දැන් 3D cursor එක ආපහු තිබ්බ තැනට ගන්න ඕනේ. ඒකට මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. control shift එකයි s එකයි press කරලා cursor to world origin දුන්නා. හරි දැන් මම මේ object දෙකම delete කරගන්නවා. අපි හදන්න යන්නේ මෙන්න මේ image එක. මේක හදන්නේ අපි ඉස්සෙල්ලාම මේ monitor එක හදමු. ඒකදී හදන්න ඕන වෙන දේවල් මම කියන්නම් ඔයාලට. හරි අපි ඉස්සෙල්ලාම cube එකක් add කරගමු. මේ විදිහට. හරි මේක තමයි අපේ monitor එකේ හදන්න අපි ගන්න base model එක. මෙන්න මේ monitor එක අපි හදන්න යන්නේ. හරි ඉස්සෙල්ලාම මම මෙතන පළවෙනි tool එක කියලා දුන්නා ඔයාලට. මේ තියෙන්නේ cursor එක. අපිට මෙතනින් cursor එක select කරලා අපිට ඕන තැනක select කර තියාගන්න පුළුවන් cursor එක. අපි අර shift එකත් එක්ක right click ඔබලා කරන දේම මෙතනින් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ තියෙන්නේ move tool එක. move tool එකෙන් අපිට පුළුවන් object එකේ තියෙන තැන එහාට මෙහාට කරගන්න. මෙන්න මේ තියෙන arrows වලින් මේ තියෙන්නේ y axis එක z සහ x. y axis එක ඔස්සේ මෙන්න මේ විදිහට යවන්න පුළුවන්. x එක ඔස්සේ සහ z එක ඔස්සේ අපිට model එක එහාට මෙහාට කරගන්න පුළුවන්. අපිට ඕන තැන තියාගන්න පුළුවන්. ඔයාලට මෙතන පේන ඇති මේ රතු පාට කොටුවක් තියෙනවා. ඒකිනුත් පුළුවන් අපිට මේ z සහ y axis එක ඔස්සේ move කරන්න. එතකොට ඒක x axis එක ඔස්සේ ගමන් කරන්නේ නැහැ. ඒක තියෙනවා තුන් පැත්තෙම. මේ තියෙන ඔයාලට පේන colors වලින් මේක select කරොත් x සහ y axis එක ඔස්සේ යන්නේ z එක එකෙන් යන්නේ නැහැ. ඒ කියන්නේ move වෙන මෙතන පේන්නන මේ කලයකින් තියෙන box එකේ දැන් මේ කොළපාටනේ. මේ කොළපාටකින් drag කරොත් කොළපාටට තියෙන y නේ y axis එක නැතුව අනිත් axis එකේ අපිට එහාට මෙහාට කරන්න පුළුවන්. හරි අපි move tool එක ගැනත් කතා කරා. ඊළඟට තියෙන rotate tool එක. rotate tool එක select කරොත් ඔයාලට පේනවා ඇති මෙතන මේ gizmo එකක් ඇවිත් තියෙනවා. අපිට y axis එක ඔස්සේ rotate කරගන්න පුළුවන්. මෙන්න මෙතන select කරලා මෙතනින් පුළුවන් අපිට x axis එක ඔස්සේ rotate කරගන්න. මෙතනින් පුළුවන් z axis එක ඔස්සේ rotate කරගන්න. මේක අපිට accurate කරගන්න නම් මේකට shortcut එකක් තියෙනවා. rotate කරන එකට අපි select කරලා අපි default මේ තියෙන එක ගමු. rotate කරන්න අපි press කරන්න ඕනේ shortcut key එක R. R select කරාම ඔයාලට පේන්නේ නැත්නම් දැන් mouse එක මම එහාට මෙහාට කරාම rotate වෙනවා. මෙහෙම කරන එක accurate නැහැ. සාමාන්‍යයෙන් අපි use කරන්නේ දැන් හිතන්න ඔයාට R එක ඔබලා x එක press කරොත් x axis එක ඔස්සේ rotate වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ y press කරොත් y එක ඔස්සේ rotate වෙනවා. z press කරොත් z එක ඔස්සේ rotate වෙනවා. දැන් ඔයා හිතන්න මම right click කරලා ඒක cancel කරා ඒක rotation එක. r ඔබලා z එක ඔබලා 45 කියන එක මම type කරොත් ඔයාලට පේනවා ඇති r z 45 අංශක 45ක් z axis එක ඔස්සේ rotate වෙනවා. object එක මම මේ top view එකට යනවා number pad 7 press කරලා ඔයාලට පේන ඇති අංශක 45ට cube එක rotate වෙලා තියෙනවා. මේ විදිහට ඔයාලට පුළුවන් ඕනම පැත්තකට ඔයාගේ axis එක select කරලා rotate කරගන්න. මෙන්න මේ විදිහට object එක rotate කරගන්න පුළුවන්. ඔයාලට දෙන්න තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි. r ඔයාලට ඕන axis එක අවශ්‍ය angle එක දුන්නා නම් ඒ ගන්නට rotate වෙනවා. හරි. මේක move එකටත් වැඩ කරනවා. අපි move කරන්න shortcut key එක G select කරලා G එක press කරලා G කියන්නේ grab කියන එක. G එක press කරලා අපි පහක් දුන්නොත් ඒ කියන්නේ අපි axis එක select කරලා ඉන්න ඕනේ. අපි x axis එක ඔස්සේ තුනක් දුන්නොත් ඔයාලට පේන ඇති
මේක එක්සැක්සි සෝස්සේ තුනක් ඉස්සරහට මූ වෙලා තියෙනවා. ඒ විදිහට අපිට පුළුවන් ඔබ්ජෙක්් එක මූ කරගන්න. හරි, ඊළඟට තියෙන්නේ ස්කේල් කරන එක, ස්කේල් ටූල් එක. අපිට පුළුවන් මේක වයික්සිස් එක ඔස්සේ ස්කේල් කරගන්න, සෙඩ්ක්සිස් එක ඔස්සේ ස්කේල් කරගන්න, සහ එක්සක්සිස් එක ඔස්සේ ස්ටල් ස්කේල් කරගන්න. අපි මැදිින් අල්ලලා, එකන මේ ත්‍රඩිකර්ස එක මේ රවම ඇතුළෙක් සිලෙක් කරලා කලික් කරලා ඩ්‍රැක් කරොත් ඔයාට පුළුවන් යුනිෆෝර්ම් විදිහට හැම එක්සිස් එකම එකම විදිහට ස්කේල් කරගන්න. මේකට ෂෝට් කට් කීයට එස් සිලෙක් කරා එස් එක ප්‍රෙස් කරලා අපි මෝස් එක ඩ්‍රැක් කරොත් අපිට මෙන්න මේ විදිහට ස්කේල් කරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ට්‍රන්ස්ෆෝර්ම් කියන ටූල් එක. මේකෙන් පුළුවන් හැම එකට මැක්සස් කරන්න එකම ටූල් එක. මේකෙන් මූව් කරගන්න පුළුවන්, රොටේට් කරන්න පුළුවන්, ස්කේල් කරන්න පුළුවන් එකම ටූල් එකෙන්. එතකොට මෙතන තව තියෙනවා ඇනොටේට් ඔප්ෂන් එකක් තියෙනවා, සහ අපිට මෙෂර්මන්ට්ස් ගන්න මෙෂර් ටූල් එකක් තියෙනවා මෙතන අපිට අවශ්‍ය විදිහට භාවිතා කරන්න. සහ මෙතන මේ තියෙනවා තව කියුබ් එකක් ඇඩ් කරගන්න ටූල් එකක්. අපිට මෙතනින් මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරලා ක්ලික් කරගෙන ඩ්‍රැග් කරලා අවශ්‍ය ප්‍රමාණය කියුබ් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒකත් එක්තරා විදිහක්. නමුත් ඒක වැඩිපුරව භාවිතා වෙන්නේ අපි සාමාන්‍යයෙන් කියුබ් එකක් ඩිෆෝල්ට් කියුබ් එකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නේ අපි වැඩවලදී. හරි, අපි පළවෙනි ඔබ්ජෙක්ට් එක හදන්න පටන් ගමු. ඒක හදන්න යනකොට මම අවශ්‍ය වෙන දේවල් ඒ වෙලාවේ කියලා දෙන්නම්. හරි, අපි හදන්නේ මේ මොනිටර් එක නිසා මම ඉස්සෙල්ලම මේක ටිකක් මෙහෙම උඩට කර ගන්නවා. ඊට පස්සේ අපිට ඕනේ මෙන්න මේ හැඩේ ගන්න. ඒකට මම කරන්නේ මේකට අපි යනවා, මේක අපිට එඩිට් කරගන්න ඕනේ මේ ෂේප් එක. මේ ෂේප් එක එඩිට් කරගන්න මම යනවා එඩිට් මෝඩ් එකට. ඒකට යන්නේ මෙන්න මෙතන තියෙන වම් පැත්තේ උඩ ඔබ්ජෙක්ට් මෝඩ් එකේ එඩිට් මෝඩ් කියලා. මෙන්න මේ එඩිට් මෝඩ් එකට ගියාට පස්සේ ඔයාට මේ එකින් එක වර්ටෙක්ස් සිලෙක් කරලා ඔයාට මේ තියෙන ටූල් එකේ මූව් ටූල් එකෙන් ඔයාට එහා මෙහා කරගෙන එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන වට පේන තව ටූල්ස් කීපයක් අවිත් තියෙනවා. මේ දේවල් ගැන මම කතා කරන්නම් අපේ ටූල්ස් අවශ්‍ය වෙන වෙලාවට පාවිච්චි කරන විදිහ අනුව. නැත්නම් මේකකින් එක කියන්න ගියොත් වීඩියෝ කොට අධික වෙනවා. හරි, මුල ටිකේ තියෙන අපි අර කලින් කතා කරපු ටික මේ ටික අපි මේ ටිකෙන් කීපයක් භාවිතා වෙනවා අපි මේක නිර්මාණය කරද්දි. එතකොට මම ඔයාලට කියලා දෙන්න මේ මොකද්ද කියලා. හරි, දැන් මට ඕනේ මේකේ මෙන්න මේ හැඩේ හදාගන්න. ඒකට මට කරන්න පුළුවන් ඉස්සෙල්ලම මේක මට බෙදා ගන්න ඕනේ මැදින්. මැදින් මට ඕන මේක බෙදා ගන්න. ඒකට මම කරන්නේ ලූප් කට් එකක් දා ගන්නවා. ලූප් කට් එකක් දාගන්න අපිට පුළුවන් මෙතන මේ ටූල්ස් වල තියෙනවා මේ තියෙන්නේ ලූප් කට් කියන එක. මේක ක්ලික් කරලා මෙන්න මෙහෙම ගියාම ඔයාලට පේන ඇති මේක මැදින් අපිට දාගන්න පුළුවන් ලූප් කට් එකක්. ඔන්න ප්‍රෙස් කරාම ඔයාලට පේන ඇති මෙන්න ලූප් කට් එකක් ආවා. ඒ කියන්නේ මෙතන දෙයින් අලුත් එජ් එකක් හැදිලා තියෙනවා. මේ එඩිට් කරන්න පුළුවන්. දැන් මට මේක මම අන්ඩු කරගන්නවා. ලූප් කට් එකක් දාන්න ෂෝට් කට් කී එක තමයි කන්ට්‍රෝල් එකත් එක්ක R එක ප්‍රෙස් කරන්න. කන්ට්‍රෝල් R එක ප්‍රෙස් කරාම ඔය මවුස් එක ළඟට අරන් ගියාම එයා දාන්න ඕන තැන ලූප් කට් එක පෙන්වනවා. දැන් අපි ක්ලික් කරලා මවුස් එක එහාට මෙහාට ඩ්‍රැග් කරෝ අපිට ඕන තැනකින් මේක තියාගන්න පුළුවන් මේ ලූප් කට් එක. මන්න මෙන්න මේ හරියින් විතර තියාගන්නවා පළවෙනි ලූප් කට් එක. ඊට පස්සේ මේක ඇලම තියාගන්නවා අපේ ඉස්සර මොනිටරේ මෙන්න මේ කොටස විදිහට. ඊට පස්සේ අර ගෙඩිය වගේ කොටස මේ CRT මොනිටර එකක් නිසා මෙන්න මේ පැත්ත චූටි වෙන්න ඕනේ. ඒකට මං කරන්නේ මේ පැත්ත සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයාලට පේන මෙති මෙන්න මෙතන දැන් අපි ඉන්නේ එජ් සිලෙක්ෂන් මොඩ් එකේ. ඒ කියන්නේ අපි මේ ක්ලික් කරොත් එජ් එකක් තමයි සිලෙක්ට් වෙන්නේ. මෙතන ඔප්ෂන්ස් තුනක් තියෙනවා එඩිට් මොඩ් එකට ගියාට පස්සේ.
vertex selection, edge selection සහ face selection. දැන් අපි ඉන්නේ edge selection එකේ. මෙතනින් අපිට මාරු වෙන්න පුළුවන් shortcut key එක 1 2 3 number pad එකේ නෙවෙයි අපේ වම් අත පැත්තේ උඩ තියෙන numbers වලින් අපිට මාරු වෙන්න පුළුවන්. මෙතනදී මම select කරගන්න number 3 face selection එක. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට face එකක් select කරගත්තොත් අපිට මේ click කරන තැන face එකක් select කරගන්න පුළුවන්. දැන් මම කරන්නේ මේ පැත්ත scale down කරගන්නවා. ඒකට මම press කරන්නේ S එක. S එක press කරලා මම scale down කරගන්න මෙන්න මේ විදිහට mouse එක drag කරලා. මෙන්න මේ වගේ size එකකට ගන්නවා මම. දැන් ඔයාලට පේන ඇති යම් කිසි හැඩයක් ඇවිත් තියෙනවා පරණ TV එක ප්‍රමාණ TV monitor එක පරණ monitor එක හැඩයකට. හරි. දැන් මම side view එකට යනවා. ඔයාලට මම views අතර මාරු වෙන හැටි කියලා දුන්නා number pad එකෙන්. Number pad 3 press කරනවා මම. 3 press කරාම side view එකට යනවා. හරි. ඊට පස්සේ අපි බලුවොත් අපේ සාමාන්‍ය monitor එක තියෙන්නේ මෙන්න මේ විදිහට. monitor එක. monitor එකක් තියෙන්නේ මේ විදිහට. එතකොට අපි මේක තව ටිකක් පහලට කරගන්න ඕනේ. මම ඒක නිසා මෙන්න මේ z axis එකෙන් press කර hold කරගෙන චුට්ටක් පල්ලෙහාට කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් මම කරගන්නේ මේක මෙහෙමම නෙවෙයි තියෙන සාමාන්‍ය පොඩි dent එකක් තියෙනවා මැදින්. ඒක නිසා මෙතනින් මම loop cut එකක් දාගන්න control r press කරලා එතකොට මේ එන්නේ සාමාන්‍ය හරි මැදි. මෙන්න මේ විදිහට select කරගෙන මම මේක scale down කරගන්නවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට පොඩ්ඩක් scale down කරගෙන මම මේක පහලට කරගන්නවා මෙන්න මේ විදිහට. හරිද? ඔන්න අපේ basic shape එක ඇවිත් තියෙනවා අපේ monitor එකේ. අපිට පුළුවන් edit mode එකයි object mode එකයි අතර මාරු වෙන්න shortcut key එක tab එක මෙතනින් කරන දේම අපිට පුළුවන් මෙන්න මේ විදිහට මාරු වෙන්න. දැන් මම ඉන්නේ edit mode එකේ. object mode එකේදී අපිට අර edges බලා ගන්න බෑ. edit mode එකේදී තමයි අපිට පේන්නේ. හරි. දැන් මට ඕනේ මේ screen එක හදා ගන්න ඕනේ. ඒකට මම කරන්නේ මෙන්න මේ විදිහට number 3 press කරලා මම එනවා face selection mode එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට face selection mode එකේ මම අපේ screen එක පැත්තට ඇවිල්ලා මම press කරනවා i අකුර. i අකුරෙන් කරන්නේ insert කියන එක. insert එකෙන් පුළුවන් අපිට face එක ඇතුලේ තව face එකක් නිර්මාණය කරගන්න. ඒකට අපිට පුළුවන් මෙන්න මේක උනත් මේ tool එක උනත් use කරන්න. මේ ටූල් එකෙන් තමයි අපි ඉන්සර්ට් කරන්නේ. මෙන්න මේ විදිහට ක්ලික් ඇන් ඩ්‍රැග් කරාම අපිට පුළුවන් ෆේස් එක ඇතුලේ තව ෆේස් එකක් නිර්මාණය කරගන්න. මේකට shortcut key එක i අපි i press කරලා mouse එක ලං කරොත් මේ විදිහට අපිට පුළුවන් ඉන්සර්ට් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ screen එකේ ඉන හරියේ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. දැන් මේකේ අපිට ඔයාලට පේනවා ඇති මෙතන පොඩි මොකක්ද ඒකට කියන්නේ ඇතුළට ගිහිල්ලා තියෙනවා මෙතනින්. ඒක නිර්මාණය කරගන්න අපිට පුළුවන් extrude කරන්න ඇතුළට. extrude කරනවා කියන්නේ මෙන්න මෙතනින් අපි ගත්තොත් extrude එක ඇවිල්ලා මේ තියෙන්නේ මේ tool එක e කියන key එක press කරලා අපිට පුළුවන් extrude කරගන්න. face එක select කරලා e එක press කරලා mouse එක අපි අරන් යන පැත්තට ඔයාලට පේනවා ඇති extrude වෙනවා. අපිට ඕනේ මේක ඇතුළට යන්න පොඩි ප්‍රමාණයක් මෙන්න මේ වගේ ඇතුළට කරගන්නවා. ඊට පස්සේ click කරාම ඒක confirm වෙනවා. දැන් අපේ screen එක තියෙන මෙන්න මේ කොටස අපි හදාගෙන තියෙන්නේ. දැන් හරි මේක අපි ඉස්සෙල්ලා සේව් කරගමු. මම පුරුද්දට සේව් එක එබෙනවා. අපි මේක සේව් කරගමු PC tutorial 1. හරි. දැන් අපේ basic shape එක හැදිලා තියෙන්නේ. මට ඕනේ දැන් මේකේ මම හදලා තියෙන්නේ මැද
ස්ක්‍රීන් එක ඉස්සරහට ඇරන්තින්න අපි සාමාන්‍යෙන් එල්සිආර්ටි මොනිටර් වල පොඩි කර්ව් ගතියක් තියෙනවා ස්ක්‍රීන් එකේ. ඒක ගණ්ඩ අපිට මේක මැද සිලෙක් කරගන්න කිසිම එජ් එකක්වත් වර්ටෙක්ස් එකක්වත් නැති නිසා අපි ඒක හදාගන්න ඕනේ. ඒක හදාගන්න මම දා යූස් කරනවා ලූප් කට් එකක්. ලූප් කට් එකට මම කන්ට්‍රෝල් R ඔබනවා. මට සමාන මැදට මැද කොටුවක් එන විදිහට ඕනේ. ඒක නිසා මම ලූප් කට් ප්‍රමාණය වැඩි කරගන්න ස්ක්‍රෝල් වීල් එක ඉස්සරහට කරකවනවා. එතකොට ලූප් කට් ප්‍රමාණය අපිට වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම ලූප් කට් හතරක් දාගන්නවා එක පැත්තකට මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේන ඇති ඊළඟ එකපාර ක්ලික් කරාට පස්සේ මේක මූව් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ රයිට් ක්ලික් එක ඔබපුවාම ඒක කැන්සල් වෙලා කන්ෆර්ම් වෙනවා මෙතෙන්. ඒ විදිහටම මම අනිත් පැත්තටත් ලූප් කට්ස් දාගන්නවා හතර. හරි, දැන් ඔයාලට පේනවා ඇති හරි මැද කොටුවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපේ මොනිටර් එකේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. හරි, දැන් මට ඕනේ මෙන්න මේක, මෙන්න මේ කොටුව අපි ෆේස් සිලෙක්ෂන් එකට ගමු. මෙන්න මේ කොටුව ඉස්සරහට අදින්න. මේක අදිනකොට ඔයාලට පේනවා ඇති අපිට ඕන දේ වෙන්නේ නැහැ. මෙහෙම ඇද්දොත් ඔයාට නම් මේක චුට්ටක් අදින්න, මේක චුට්ටක් අදින්න. මෙන්න මේ විදිහට තමයි කරගන්න වෙන්නේ. මේක ටයිම් කන්සියුමින් සහ ඇකියුරේට් ගතිය අඩුයි. ඒක නිසා මේකට බ්ලෙන්ඩ් එකේ ටූල් එකක් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රොපෝෂනල් එඩිටින් කියලා. ප්‍රොපෝෂනල් එඩිටින් ටූල් එකට යන්නේ මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන මේ රවුමක් වගේ තියෙනවා. මෙන්න මේකට අපිට මෙතනින් ඔන් කරගන්නත් පුළුවන්. අපිට I එක ප්‍රෙස් කරලා, sorry O එක ප්‍රෙස් කරලා ඒකට ඇක්ටිව් වෙන්න පුළුවන්. හරි, ඒක ප්‍රෙස් කරලා මෙතනින් මං දෙනවා connected only කියන එක. එතකොට connect වෙච්ච ඒවා විතරයි මෙතනින් select වෙන්නේ. අපි මෙන්න මේ මැද select කරගෙන දැන් ඔයාලට පේන මම මේක ඇද්දොත් ඔයාලට පේනවා ඇති මේ ඒකට සම්බන්ධ හැම එකක්ම ඉස්සරහට ඇදෙනවා. මේකට ඉෆෙක්ට් වෙන එක සමහර විට ඔයාලට මේ රින් එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඔයා මේක ප්‍රොපෝෂනල් එඩිටින් ඔන් කරලා S එක ප්‍රෙස් කරොත් ඔයාට බලා ගන්න පුළුවන් මේකේ ඉන්ෆ්ලුවන්ස් එක කොච්චරක්ද කියලා. එහාට මෙහාට කරලා ස්ක්‍රෝල් වීල් එකෙන් වැඩි අඩු වැඩි කරගන්න. ස්ක්‍රීන් ඉන්ෆ්ලුවන්ස් එක අඩු කරලා අපි මේවා කරොත් ඔයාලට පේන ඇති වටට ඉෆෙක්ට් වෙන්නේ නැහැ. ඒ රින් එක තියෙන ප්‍රමාණයට තමයි ඉෆෙක්ට් වෙන්නේ. දැන් මට අවශ්‍යයි මම මේකේ ෆ්‍රන්ට් වීව් එකට යනවා. මට මේක අවශ්‍යයි මුළු ස්ක්‍රීන් එකටම ඉෆෙක්ට් වෙන්න මෙන්න මේ විදිහට. එතකොට මම ඒක කන්ෆර්ම් කරගන්න ක්ලික් කරගෙන දැන් මම මේක ප්‍රෙස් කරලා ඩ්‍රැග් කරොත් ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකට ඉෆෙක්ට් වෙන විදිය. දැන් චුට්ටක් කර්ව් ගතියක් ඇවිත් තියෙන්නේ. ඒක ඔයා ඔයාගේ ප්‍රෙෆරන්ස් එක අනුව හදාගන්න. මම මේ වගේ ප්‍රමාණයක් මේක ඉස්සරහට ගන්න ස්ක්‍රීන් එක. අපි තා චුට්ටක් ඉන්ෆ්ලුවෙන්ස් එක වැඩි කරගමු. හරි, දැන් ස්ක්‍රීන් එක හරි ඔයාල බලන ඇති. නමුත් මේ හදපු එක මේ කොටුයිනේ. මං හද මගේ රූප් රෙන්ඩර් වෙච්ච ඉමේජ් එකේ තියෙන එක ලස්සනට තියෙනවා. ඒ හේතුව අපිට මේක තව මෙන්න මේ වගේ එජස් වැඩි කරගෙන මේක ස්මූත් කරගන්න පුළුවන්. නමුත් එහෙම කරගත්තම කම්පෙක්ස් වැඩි වෙනවා, අපිට එඩිට් කරගන්න අමාරුයි. ගොඩක් එජස් වැඩි වුණාම පොලි කවුන්ට් එක වැඩි වුණාට පස්සේ මං ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්නම්. මේකේ පොලි කවුන්ට් එක කොච්චරක් තියෙනවද කියලා බලාගන්න හැටි ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන ඇරෝ එකට ගිහිල්ලා සෝරි මෙතන නෙමෙයි මෙන්න මේ මෙතන තියෙන ඇරෝ එකට ගිහිල්ලා මෙන්න මේ ස්ටැටිස්ටික්ස් කියන එක ප්‍රෙස් කරාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ පොලි කවුන්ට් එක කොච්චරයිද කියලා. දැනට එක ඔබ්ජෙක්ට් එකයි තියෙන්නේ, වර්ටෙක් වර්ටිසස් 152ක් තියෙනවා අපේ ඔබ්ජෙක්ට් එකේ. හරි, ඊට පස්සේ දැන් මම දැන් මේ අපේ ස්ක්‍රීන් එක නිකන් පික්සලේටඩ් වෙලා නැති තියෙන්නේ. මේකට පොඩි අපිට ට්‍රික් එකක් යූස් කරන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ෂේඩ් ඔටෝ ස්මූත් දුන්නොත් මේක ස්මූත් වෙනවා. පේනවද? දැන් අර ඉරිගතිය ගිහිල්ලා තියෙන්නේ.
අපි ඔන්න මං ආණ්ඩු කරනවා අපිට මේක නැති කරගන්න පුළුවන් මේ ටික ස්මූත් කරගන්න මේ විදිහට ෂේඩ් ඩොට් ඔෆ් ස්මූත් දීලා. හරි. දැන් බලමු ඉමේජ් එකේ මෙන්න මේ කෝනර්ස් හරි සොෆ්ට් විදිහට රොට් කර්ව් වෙලා තියෙන්නේ. අපි ඒක දාගමු. මං එඩිට් මෝඩ් එකට යනවා. එඩිට් මෝඩ් එකට ගිහිල්ලා මෙන්න මේ ලයින්ස් ටික මෙන්න මේ ටික කර්ව් කරගන්න ඕනේ. මේ ටික කර්ව් කරගන්න අපිට ෂිෆ්ට් එක ඔබාගෙන එකින් එක යන්න පුළුවන් මේ විදිහට. නමුත් ඒක ටයිම් කන්සියුමින් නිසා කෙටි ක්‍රමයක් තියෙනවා. ඔයාට ඕල්ට් එක ඔබාගෙන මේක ලයින් එක එජ් එක සිලෙක්ට් ප්‍රෙස් කරොත් මවුස් ක්ලික් එක ලෙෆ්ට් මවුස් ක්ලික් එක ඔයාට පුළුවන් මුළු ලයින් එකම සිලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට. පේනවද? මේ විදිහට දැන් ෂිෆ්ට් එක ඔබාගෙන ඔයා මේ විදිහට සිලෙක්ට් කරගත්තොත් ඔක්කොම ටික ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකට කනෙක්ට් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. හරි. දැන් මෙන්න මේ විදිහට අපිට මේක කර්ව් කරගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් මේ ටික මම පොඩ්ඩක් ඩී සිලෙක්ට් කරගන්නවා මේ විදිහට. ෂිෆ්ට් එක ඔබාගෙන අපි ලෙෆ්ට් ක්ලික් එක කරොත් සිලෙක්ට් කරගන්න ඩී සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක කර්ව් කරගන්නේ අපිට ඒක කියන්නේ අපි බෙවල් කරනවා කියලා. මෙන්න මෙතන තියෙන්නේ ඒ ටූල් එකමයි. ඒකට ෂෝට් කට් එක කන්ට්‍රෝල් B. කන්ට්‍රෝල් B එක ඔබලා මවුස් එක ඈතට අරන් ගියොත් ඔයාලට පේනවා ඇති බෙවල් වෙනවා. ඒ කියන්නේ මේක තනි තියෙන එජ් එක එජ් දෙකක් වෙනවා. මේ මෙතන සිලෙක්ට් වෙලා තින්නේ මගේ එකයි එතනක් තින්නේ. ඒක ඩී සිලෙක්ට් කරගන්නවා. හරි. දැන් අපි බෙවල් කරගත්තොත් අපට පේන ඇති කර්ව් වෙනවා. කලින් තිබ්බට වඩා රෆ් එජ් එකක් නෙමෙයි තියෙන්නේ. නමුත් මේකත් රෆ් නිසා අපිට පුළුවන් මේකත් තව කර්ව් කරගන්න. ඒකට අපිට යූස් කරන්න තිය පුළුවන් ස්ක්‍රෝල් වීල් එක උඩට කරකවුවොත් ඔයාලට පේන ඇති මේකේ තියෙන සෙග්මන්ට්ස් ගාන වැඩි වෙනවා. මම සෙග්මන්ට්ස් තුනක් විතර දාගන්නවා මේකට. අපි ඊට පස්සේ මවුස් එක මෙන්න මේ විදිහට එහාට මෙහාට කරොත් අපිට පුළුවන් මේක මේ විදිහට කර්ව් කරගන්න. ඔයාලට පේන ඇති පිටිපස්සේ ඉන්ටර්සෙක්ට් වෙනවා අපේ එජස්. එහෙම වෙන්න දෙන්න එපා. ඒක නොවන ගානට මේ විදිහට ගන්න. දැන් ඔයාලට පේන ඇති මේක තිබ්බට වඩා කර්ව් වෙලා තියෙන්නේ මොනිටර් එක. මේකෙදි මම මේකත් යූස් කරලම ගත්තොත් මේක කර්ව් වෙන නිසා තමයි මම මේක ගත්තේ නැත්තේ. නමුත් එහෙම ගත්තනම් හොඳයි කියලා හිතෙනවා. අපි ඒක නිසා මේක අන්ඩු කරගමු. මේ විදිහට කොම ටික සිලෙක්ට් කරගමු අපි. දැන් කන්ට්‍රෝල් B දුන්නොත් මෙන්න මේ විදිහට එනවා. හරි. දැන් මට ඕනේ මේ මේ මෙතන කර්ව් කරගන්න. අපිට මේකට යූස් කරන්න පුළුවන් අපේ මොඩිෆයර්ස් වලදී. මම මොඩිෆයර්ස් කියලා දෙන්නම්. මොඩිෆයර්ස් කියන්නේ මෙන්න මෙතන තියෙනවා මේ රින්ච් එකක් වගේ එකක්. ඒකට ගියාට පස්සේ අපිට ඇඩ් කරගන්න පුළුවන් මොඩිෆයර් එකක්. මෙතනදී මම ඇඩ් කරගන්නේ බෙවල් කියන මොඩිෆයර් එක මෙන්න මෙතන තියෙන්නේ. ඒක ඇඩ් කරගත්ත පස්සේ අපිට මේ රෆ් එජස් ටික කර්ව් වෙලා ලස්සනට එනවා. මවුන්ට් එක මම මෙතනින් දාගන්නවා 0.64ක් වගේ සෙග්මන්ට්ස් 4ක් විතර දාගන්නවා. එතකොට ඔයාලට පේන ඇති මේක ස්මූත් වෙනවා තවත් මේ විදිහට. ඒක අපිට විෂුවලි පේන්නේ නැහැ. මේක මෙන්න මේ විදිහට කියලා ඇප්ලයි කරොත් විතරයි මේක apply වෙන්නේ. දැනට මේක මේ විදිහට තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ තියෙන කලින් සහ මේක apply වෙනකොට පේන හැටි. දැන් අපි බලමු.
කව් නෑ එච්චරටම එච්චරම කව් නැහැ මොනිටර් එක ඒ විදිහටම ගමු අපි එතකොට පොඩ්ඩකට අන්ඩු කරගන්න මංවාල්ට කියල දෙන්න මේක තියෙන රෙසලූෂන් එක වැඩි කරගන්න විදිහ එකට අපි මොඩිෆයි එකකස් කරන්න පුළුවන් එකට කියන සබ්ඩිවිෂන් සර්ෆස් මොඩිෆය එක අපි කඩ් කරගත් හම මේක තියෙන තන්තික කියන්න එජස් ප්‍රමාණය වැඩි වෙනවා සහ එක ඔබ්ජෙට් එක ස්මූත් වෙනවා ඒකට කියන්න මේ මොඩිෆය එකට ගිහිල්ලා අපි ඇඩ් කරගන්න පුළුවන් සබ්ඩිවිෂන් සර්ෆස් මොඩිෆය එක ඒ ඇඩ් කරගත්ත පස්සවට පේන ඇති කලින් තිබ්බට වඩා රවුන් ගතියක් ඇවිත් තියෙන අපේ ඔබ්ජෙක්ට් එකට මෙතන තියෙන්නේ දෙකක් තියෙනවා ලෙවල් වියපෝට් එකේ වියපෝට් සහ රෙන්ඩ කියන එක රෙන්ඩ වෙද්දී මේක සබ්ඩිවිෂන් දෙකක් යස් වෙනවා අපිට දැන් මෙතන පෙන්න්නේ එක සබ්ඩිවිෂන් එකයි අපි සබ්ඩිවිෂන් දෙකක් දාගත්තොත් ඔවල් පේන ඇති තව සබ්ඩිවිෂන් ගන්න වැඩි වෙනකොට මේක ස්මූත්නස් එක වැඩි වෙනවා අපි සබ්ඩිවිෂන් දෙකක් දා යස් කරමු හරි මේ පේන හැටි එතකොට දැන් අපි මේක මේක ඇප්ලයි වෙලා නෑ මේ සබ්ඩිවිෂන් එක මේක අපිට දැන් අපිට වීපෝට් එකේ පේන විදිහ විතරයි මේ අපේ ඔරිජිනල් ඔබ්ජෙක්් එක වට පේ නැති තියෙන එජස් මේ එජස් ගාන සබ්ඩිවිෂන් එක ඇප්ලයි වුණාට පස්සේ මං ඇප්ලයි කරලා පෙන්න්න ඇප්ලයි වුණාට පස්සේ අපි එඩිට් මොඩ් එකට ගියොත් වට පේන ඇති ගොඩක් එජස් තියෙනවා පොලි කවුන්් එක දැන් විස් දෙදස් ගානකට ඇවිත් තියෙන්නේ මේක ඇප්ලයි වුණාට පස්සේ අපි ඇප්ලයි කර මෙච්චරති ගොඩක් තිබොත් අපිට එඩිට් කරගන්න අමාරු නිසා අපි මේක කරන්නේ අන්තිමට මං අන්ඩු කරගන්නවා හරි දැන් අපි ඩිට් මොඩ් එක ගියොත් අපිට පොඩි එජස් ප්‍රමාණයක් තියෙන අපිට ලේසි එඩිට් කරගන්න දැන් අපි මේක මේ එජස් හාඩ් සර්ෆේස් කරගන්න ඕනේ එතකොට අපි ඒකට කරන්නේ මේකට තව ලූප් කට් සෙට් කරගන්න එක අපි මේ ලූප් කට් සෙට් කරලා මේක තව හාඩ් කරගන්නයි හදන්නේ අපි මේකට ලූප් කට් සෙට් කරගමු එතකොට වට බලා ගන්න පුළුවන් දැන් තියෙන විදිය සහ හාඩ් සර්ෆේස් එකක් උනාට පස්සේ කොහොමද ඒක පේන්නේ කියලා මෙන්න මේ විදිහට අපි කන්ට්‍රෝල් එකත් එක්ක R එක ප්‍රෙස් කරලා ලූප් කට් එකක් දාගන්නවා ඊට පස්සේ ලෙෆ්ට් ක්ලික් එකෙන් එක කන්ෆර්ම් කරලා මේ විදිහට ඩ්‍රැග් කරගන්නවා අපිට ඕන තැනට මම මේ වගේ ප්‍රමාණයකට ගන්නවා මෙච්චරම ළඟට ගන්නෙ නෑ මේ වගේ ප්‍රමාණයකට ගන්නවා හරි දැන් වල පේන ඇති තිබුණට වඩා මේක එජ් එක ඉස්මතු වෙලා පේනවා මෙතෙන්ටත් අපි ඇඩ් කරගමු ඊට පස්සේ ක්ලික් කරලා මෙන්න මේ විදියට මම ලං කරගන්නවා දැන් තව ටිකක් එජ් එක හාඩ් වෙලා තියෙන්නේ මේ පැත්තටත් අපි කරගම් මෙතනත් මම දාගන්නවා දැන් ඔයාලට පේන ඇති මෙතන එජ් එක හයිලයිට් වෙලා තියෙනවා අපේ ඉමේජ් එකේ විදිහටම හරි දැන් මේ පැත්තටත් අපි එදේම කරගමු හරි මට ඊළඟට කරගන්න ඕනේ මෙතනත් ස්මූත් එක තියෙනවා නමුත් අපි මේ සබ්ඩිවිෂන් එක පොඩ්ඩකට ඩිසේබල් කරගත්තොත් ඔයාලට පේනවා ඇති මෙතන එකයි තියෙන්නේ අපි මේකත් ස්මූත් කරගමු මෙතෙන්ටත් මම බෙවල් කරගන්නවා මෙතනත් ස්මූත් කරගන්න ඒක අපිට කරන්න පුළුවන් කන්ට්‍රෝල් එකත් එක්ක B එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරොත් අපිට බෙවල් කරගන්න පුළුවන් සෙග්මන්ට්ස් ගන්න වැඩි කරගන්න ස්ක්‍රෝල් වීල් එක යූස් කරන්න පුළුවන් මම සෙග්මන්ට් තුනක් විතර දාගන්න අපි සබ්ඩිවිෂන් එකක් යූස් කරන නිසා මෙන්න මේ වගේ ප්‍රමාණයකට අරගෙන මම ක්ලික් කරගන්නවා එතකොට සමාන දොරවල් හැම එකටම තියෙන විදිහට ඊට පස්සේ මම සබ්ඩිවිෂන් එක අපවුන් කරගන්නවා හරි දැන් මෙතන අපි එජ් එක හාඩ් කරගමු මෙතන මේ පේන විදිහට ඉමේජ් එකේ අපි බැලුවොත් අපිට පේන ඇති මේ මේ හරිය පැහැදිලිව අපිට පේනවා ස්ක්‍රීන් එකේ
ඒටිකත් අපි හඩ් සර්ෆෙස් කරගන්න මන් දැනට සබ් ඩිවිෂන් එක ඔෆ් කරගන්නවා. ඉතෙන්ට අපිට පුළුවන් මෙන්න මේ ලයින් එක සිලෙක් කරගන්න ශිප් එක ප්‍රෙස් කරගන අපිට මෙන්න මේ විදිහට වටේට වෙන්න පුළුවන්. නමුත් මේක ගොඩක් වෙලා යන ටයිම් කන්සියමින් සහ හැකියුරේට් නෑ මේ විදිහට යන එක. මේකට ෂෝට් කට් එකක් තියෙනවා. අපිට ඕල්ට් එක ප්‍රෙස් කරගෙන අවශ්‍ය එජ් එක සිලෙක්ට් කරොත් ඒක වටේටම තියෙන සම්බන්ධලා තියෙන එජ් එක සිලෙක්ට් වෙනවා. හරි. දැන් ඔන්න අපි ඉක්මන තප්පරයක්කටත් අඩු කාලයකදී මුළු එජ් එකම සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේක බෙවල් කරගන්න. බෙවල් කරගන්න Ctrl B ප්‍රෙස් කරා. මෙන්න මේ විදිහට අපි අවශ්‍ය ගානට ඇදලා සෙග්මන්ට්ස් ගාන වන් සාමාන්‍ය සෙග්මන්ට් 3ක් විතර දාගන්නවා. දෙකක් තිබුණත් ඇති අපි සබ් ඩිවිෂන් එකක් යූස් කරන නිසා. හරි, දෙකක් දාගන්නවා. ගොඩාක් මේක අදින්න එපා, එතකොට ඕවර්ලැප් වෙනවා, ඇඩ්‍රස් මෙෂ් එක අවුල් යනවා. මෙන්න මේ විදිහට මම දාගන්නවා. මේ විදිහට දාගෙන මම සබ් ඩිවිෂන් එක ඕන් කරනවා. දැන් ඔයාලට පේන ඇති කලින් තිබ්බට වඩා පැහැදිලිව අපිට මේකේ බලාගන්න පුළුවන්. දැන් ඔයාලට පේන ඇති මගේ රෙෆරන්ස් ඉමේජ් එකේ මෙතන ගොඩක් කර්ව් වෙලා නැහැ, පොඩි ප්‍රමාණයක් තමයි කර්ව් වෙලා තියෙන්නේ. මේ තරම් කර්ව් වෙලා නැහැ. ඒක නිසා අපි මෙතනත් එජ් එක හાર્ඩ් කරගන්න ඕනේ. ඒකට මම යූස් කරන්නේ ලූප් කට් එකක්. ඒ අර විදිහටම මෙන්න මෙහෙම Ctrl R ප්‍රෙස් කරලා මේ හරියට ලූප් කට් එකක් දාගෙන මම ඒක ඩ්‍රැග් කරනවා. මේ අයිනට වර්තින් නැති ඩ්‍රැග් කරනකොට එජ් එක හાર્ඩ් වෙන විදිහ මෙන්න මේ විදිහට මම මේක මේ ගාන වගේ ගන්නවා. මේ ගාන වගේ මම වර පේන ඇති මෙතනයි මෙතන තියෙන ඩිෆරන්ස් එක. අපි මේ ඉමේජ් එකේ විදිහකටම කිට්ටු කරලා ගානක් ගමු. මෙන්න මේ කොටස මේ පැත්තට අපි එක දාගමු. මේ වගේ. හරි. දැන් මෙතන අර කර්ව් ගතිය අඩු වුණා. අපි මේක ඇඩ් කරපු නිසා, මේවා කරපු නිසා ඒකට අපිට පුළුවන් මෙන්න මේ ටික මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන හරි මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර වගේ දැන් ඔයාලට පේන ඇති අර වගේ කර්ව් එකක් ඇවිත් තියෙනවා. නමුත් මෙතන කර්ව් එක අඩු වුණා අපි එජ් එකක් දාපු නිසා. අපිට පුළුවන් ඒකට මෙහෙම වැඩක් කරන්න. මම යනවා vertex mode එකට එක ප්‍රෙස් කරලා ඇස්සේ මෙන්න මෙතන ඉඳලා මම ගන්නවා මේ හරියට වගේ shift එක ඔබාගෙන control එක ඔබාගෙන අපි ප්‍රෙස් කරොත් ඊළඟ edge එක sorry vertex එක අපි select කරපු තැන ඉඳන් ඒ vertex එක දක්වා select වෙනවා. අපි අර shift එක use කරලා නෙමෙයි alt එක ප්‍රෙස් කරලා ගත්තනේ මුළු රින් එකම. ඒ වගේ control එක ප්‍රෙස් කරලා අපිට ගන්න පුළුවන් අදාළ තැනට යනකම් vertex ටික select කරගන්න පුළුවන්. අපි මෙන්න මේ select කරගෙන මම යනවා front view එකට. ඊට පස්සේ මේ පැත්තත් මම මේ විදිහටම select කරගන්නවා. එතකොට අපිට එකම විදිහට දෙපැත්තම ගන්න පුළුවන්. හරි, මේකත් select කරගමු. ඊට පස්සේ S එක press කරලා S කියන්නේ scale down නේ. scale down කරගන්න ඕන මට x axis එක ඔස්සේ. S එක press කරලා x එක ගෙවුවොත් මට පුළුවන් මේක මෙන්න මේ විදිහට move කරගන්න. මෙන්න මේ විදිහට ලං කරගත්තොත් අපිට පේන ඇති ආපහුර curve එක හැදෙනවා. මෙන්න මේ විදිහට මම ගන්නවා. හරි. දැන් අර curve එක ටිකක් ඇවිත් තියෙන්නේ. දැන් මේක
මම හදාගන්නවා පොඩ්ඩක් මේක මෙහෙම තියෙද්දි අනිත් ටික සිලෙක්ට් කරගෙන මෙන්න මේ ටික සිලෙක්ට් කරගෙන මම ඒක පොඩ්ඩක් මේ විදිහට කරගන්නවා. එතකොට මේ edge flow එක ගානට තියෙනවා. subdivision එක පොඩ්ඩකට ඔක් කරගන්නවා මම. මේ ටිකත් මම මෙහෙට ගන්නවා. මේ ටිකත් මම ගත්තා නම් හරි කියලා හිතෙනවා. ඉතින් යනකම් select කරගෙන මේ විදිහට select කරගෙන මේ ටිකත් මම එහාට කරගන්නවා. මේක අඩි select කරගන්නවා. පොඩ්ඩක් එහාට කරගන්නවා මේක. එතකොට මෙන්න මේ වගේ ගන්න පුළුවන්. මේකත් මම මේ විදිහට කරගන්නවා. හරි අපව සබ්ඩිවිෂන් සර්විස් මොඩිෆයි එක එනේබල් කරගන්නවා. ඒ විදිහටම මේ පැත්තටත් අපිට කරගන්න ඕනේ. මේක සිලෙක්ට් කරගෙන මම මේ පැත්තේ මෙහෙම සිලෙක්ට් කරගන්නවා. මේ ටික අපි පොඩ්ඩක් මෙහෙර කරගමු. ඒකත් දෙකම සිලෙක්ට් කරගත්තා නම් හරි. එතකොට සමාන විදිහට දෙකම ගන්න පුළුවන්. හරි S එක ප්‍රෙස් කරලා X එක ප්‍රෙස් කරලා පොඩ්ඩක් මේ විදියට ගන්නවා. ඊට පස්සේ මේ ටිකත් මම පොඩ්ඩක් කෙලින් කරගන්නවා. edge flow එක හරියට තියෙන්න ඕන නිසා. මගේ ඔබ්ජෙක්ට් එක මම හදන්න පටන්ගෙන තියෙන්නේ Y පැත්තට. මම මේක පොඩ්ඩක් රොටේට් කරගන්නවා. මම නම්බර් 1 ප්‍රෙස් කරොත් තියෙන්නේ ෆ්‍රන්ට් view එක මේ අතට. ඒක නිසා ඔබ්ජෙක්ට් එක මම රොටේට් කරගන්නවා. R ප්‍රෙස් කරලා Z ප්‍රෙස් කරලා 180 ප්‍රෙස් කරගෙන ඔයාලා හරියට කරොත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දැන් මම නම්බර් 1 ප්‍රෙස් කරොත් මේක ෆ්‍රන්ට් view එකට ස්ක්‍රීන් එක තියෙන පැත්තට එනවා. සයිඩ් view එකට මේ විදිහට එනවා. හරි. සේව් කරගන්න මතක් කරලා. හරි දැන් අපේ 90% විතර මොනිටර් එක ඉවරයි. අපිට මේ ටිකත් කරගත්තා. අපිට ඕන නම් මේ ටිකත් මෙන්න මේ ටික මෙන්න මේ වටෙත් පෙවල් කරගන්න පුළුවන්. මම හිතන්නේ නෑ අවශ්‍ය වෙයි කියලා. මේ තියෙන විදිහ ප්‍රමාණවත්. අපි මේ දෙක පොඩ්ඩක් චුට්ටක් ලං කරමු. මේ දෙක සිලෙක්ට් කරගන්න මම මේ විදිහට ඕල්ට් එක ප්‍රෙස් කරගෙන. එතකොට මුළු වටේම සිලෙක්ට් වෙනවා. පස්සේ මම නම්පැඩ් 1 ප්‍රෙස් කරන ෆ්‍රන්ට් view එකට ඇවිල්ලා S එක ගොනා ස්කේල් වෙන්න ස්කේල් වෙන්න ඕන Z axis එක ඔස්සේ. එතකොට දෙපැත්තට යනවා. මම මෙන්න මෙහෙම drag කරනකොට මේක ඇදෙනවා මෙන්න මෙහෙම. මේ වගේ ප්‍රමාණය කරගත්තා නම් ඇති. එතකොට මේකේ දුරයි ටිකක් සමාන විදිහට තියෙනවා. හරි. දැන් හරි කියලා හිතෙනවා. අපිට ඊළඟට තියෙන්නේ මේකේ ස්ටෑන්ඩ් එක හදාගන්න. ස්ටෑන්ඩ් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි ස්ටෑන්ඩ් එක හදාගමු. මම මේකේ 3D cursor එක world origin එකට නැත්තම් අපි ගමු මේක මේ 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 මොනිටර් එකේ pivot point එකට. ඒ කියන්නේ මේ මැදට ගමු අපි. control එක S එකයි press කරලා selection to cursor to selected demo. එතකොට මේ object එකේ මැදට 3D cursor එකගෙනවා. අපි මෙතනින් add කරගමු cylinder එකක්. මොකද ඒ stand එකට සමානම object එකට ගන්න පුළුවන් අපිට cylinder එකෙන් හදාගන්න ලේසි. මෙතන වාට පේනවා ඇති cylinder එක ගත්තට පස්සේ
මම මේ සිලින්ඩර් එකේ පොඩ්ඩක් ඉන්න සිලින්ඩර් එක වෙන තැනක ගන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කර්සර් ටු වර්ල්ඩ් ඔරිජින් දීලා මම සිලින්ඩර් එකක් ඇඩ් කරගන්න මෙන්න මේ විදිහට. මෙන්න මෙතන ඔයාලට පේනවා සිලින්ඩර් එකක් ඇඩ් කරගත්ත ගමන් පොඩි පැනල් එකක් එනවා. මේක ඕපන් කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපිට මේ සිලින්ඩර් එකේ වර්ටිසස් ගන්න ඇඩ්ජස් කරගන්න පුළුවන්. එතකොට මේක කොච්චර රෙසලූෂන් එකකින් හැදෙනවද කියලා ඔයාලට තීරණය කරගන්න පුළුවන් ආරම්භයේදී. සාමාන්‍යයෙන් මේක ඩිෆෝල්ට් එන්නේ 32. අපිට මේක වැඩි කරගන්නත් පුළුවන්. දැනට මම 32 යූස් කරනවා. රේඩියස් එක අපිට හදාගන්න පුළුවන්, ඩෙප්ත් එක හදාගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ විදිහට. අපි වැරදිලා හරි කොහේ හරි ක්ලික් කරොත් ඒක නැති වෙනවා. අපිට තාවකාලිකව ඒක ගන්න පුළුවන් F9 ප්‍රෙස් කරලා මේ විදිහට. හරි, අපි ඔන්න මම ආපහු ඇඩ් කරගන්නවා. Shift එකයි ඒකයි ප්‍රෙස් කරලා සිලින්ඩර් එකක්. අපි අර කලින් සෙටින්ස් වලට තමයි දැන් සිලින්ඩර් එක ඉන්නේ. අපි ආපහු මම ආපහු 32 දාගන්නවා. ඒක තමයි කලින් තිබුණේ. මේක නැති වුණොත් අපි කරගන්න ඉදී කතා කරමු. මෙන්න විදිහට සිලෙක්ට් කරගෙන S එක ප්‍රෙස් කරලා Z එක ප්‍රෙස් කරලා Z ඇක්සිස් එක ඔස්සේ මම මේක ස්කේල් ඩවුන් කරගන්නවා මේ ගානට වගේ. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් මේ විදිහට උඩට ගන්නවා. මේක ඔයාලට පේන ඇති පොඩ්ඩක් මේ විදිහට ලෝ පොලි වගේ තියෙන, ඒ කියන්නේ මේ ස්මූත් නෑ. මේක අපිට පුළුවන් රයිට් ක්ලික් කරලා ෂේඩ් ඔටෝ ස්මූත් දීලා මේක ස්මූත් කරගන්න. මේ විදිහට අපි මේකට මේකට දැම්මා වගේ සබ් ඩිවිෂන් සර්ෆේස් මොඩිෆයර් එකක් ඇඩ් කරමු. පස්සේ දැන් මම එඩිට් මෝඩ් එකට ගිහිල්ලා මේකේ තියෙන හැඩය හදාගන්න හදන්නේ. මෙන්න මේ වගේ උඩට ඇවිත් තියෙන හැඩය. ඒකට කරන්නේ මම ඉස්සෙල්ලා ෆේස් සිලෙක්ෂන් මෝඩ් එකට යනවා. නම්බර් 3 ප්‍රෙස් කරලා හෝ මෙතනින් මම ෆේස් සිලෙක්ෂන් එක ගිහිල්ලා ඉන්සර්ට් කරගන්නවා. මේක මේ විදිහට අය අකුර ප්‍රෙස් කරලා ඉන්සර්ට් කරගන්නවා මෙන්න මේ ගානට වගේ. ඊට පස්සේ මෙන්න මේ Z ඇක්සිස් එක ඔස්සේ මම පොඩ්ඩක් මේක උස ගන්න මේ වගේ. මෙන්න මේ ඉමේජ් එකේ තියෙන විදිහට. ඊට පස්සේ මම මේක උඩට එක්ස්ට්‍රූඩ් කරගන්නවා. එක්ස්ට්‍රූඩ් කරන්න ප්‍රෙස් කරන E එකෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් මම එක්ස්ට්‍රූඩ් කරගන්නවා මේක ඇල. හරිද? ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ටොප් view එකට යමු. සාමාන්‍යයෙන් මොනිටර් එක මෙන්න මේ කොටස තියෙන්නේ මොනිටර් එකේ ස්ක්‍රීන් එකෙන් ඉස්සරහට ඇවිල්ලා පොඩ්ඩක්. මොකද මොනිටර් එකේ බර කොටස තියෙන්නේ ස්ක්‍රීන් එකේ කිට්ටුව තමයි මේකේ බර කොටස තියෙන්නේ. මම ඔබ්ජෙක්ට් මොඩ් එකට ගිහිල්ලා මේක තව ඉස්සරහට කරගන්නවා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔයාලා CRT මොනිටර් එකක් දැකලා තියෙනවා නම් මෙන්න මේ වගේ තමයි ඉස්සරහට ඇවිත් තියෙන්නේ මේ ස්ටෑන්ඩ් එක. හරි, දැන් මේ ස්ටෑන්ඩ් එක මේකට සම්බන්ධ කරගන්න කලින් අපි මේක ආවට පේන ඇති මේක edges පැහැදිලි නෑ. ඒ මේකට edges hard කරගන්න නැති නිසා edge loops දාගන්න ඕනේ අපිට hard කරගන්න. edit mode එකට ගිහිල්ලා control r press කරලා මම මේ හැම එකකටම edge loop එකක් add කරගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ හැම තැනකටම edge loop එකක් දාගන්නවා මම මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකටත් මම සබ් ඩිවිෂන් සර්ෆේස් මොඩිෆයර් එකක් ඇඩ් කරගන්නවා. මේකෙදි අපිට එකක් වගේ තිබුණොත් ප්‍රමාණවත් එඩිට් මොඩ් එකට යමු. දෙකක් කරලා බලමු. අපි දෙකක් දාගමු. මෙතනත් මේ edge loop එක තව ටිකක් උඩට ගන්න ඕනේ. මේකත් මෙහෙම තියාගමු. හරි, දැන් මේක අපි උඩට ගමු. මේ වගේ ප්‍රමාණයක් කරමු අපි image එකත් එක්ක. ලොකු වැඩි වගේ නේ, අපි පොඩ්ඩක් ස්කේල් ඩවුන් කරගමු මේක. හරි, අපේ ස්ටෑන්ඩ් එකත්. හරි, දැන් අපි ඉතුරුලා තියෙන්නේ ඔයාලා පේන ඇති ඉමේජ් එකේ පේන වයර් එකක්.
අපි මේ මොනිටර් එකේ වයර් එක හදාගමු. ඊළඟට ඒකට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඇවිල්ලා මම මේ හරියට 3D cursor එක ගන්නවා. right click press කරලා shift එකත් එක්ක right click එකෙන් මෙන්න මෙතෙන් 3D cursor එක අරගෙන මම මෙතෙන් add කරගන්නවා curve එකක්. curve එක ඇවිල්ලා bezier curve එකක්. bezier curve එක අරගෙන මම මේක rotate කරගන්නවා z axis එක ඔස්සේ 90ක්. ඊට පස්සේ මේක මම place කරගන්නවා මෙන්න මේ විදිහට. top view එකට ගියා. හරි. ඊට පස්සේ edit mode එකට ගිහිල්ලා අපිට මේ individually මේ vertices adjust කරගන්න පුළුවන් මේ විදිහට. මේක දිග වැඩි කරගන්න ඕන නම් ඔයාලට ප්‍රෙස් කරන්න තියෙන්නේ extrude කරන්න තියෙන්නේ E එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට දිග වැඩි කරගන්න පුළුවන් curve එකේ. දැන් අපි බලමු මේක මේක කොහොමද වයර් එකක් විදිහට හදාගන්නේ කියලා. මේක අපි ඝනකම වැඩි කරන්න ඕනේ. ඒකට අපිට යන්න තියෙන්නේ edit object mode එකට ගිහින් මේ තියෙන data කියන property එකට ගිහිල්ලා මේකේ තියෙනවා bevel කියලා එකක්. මේක තියෙන geometry වල මෙන්න මේ විදිහට තියෙන geometry වල bevels වලට ගියාට පස්සේ depth කියන එක වැඩි කරා නම් ඔයාලට මේකේ ඝනකම මෙන්න මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. මම මේකේ ඝනකම සාමාන්‍යයෙන් එකක් වගේ තියා ගන්නවා. මේකේ smooth එක හදාගන්න අපිට පුළුවන්. මේකේ තියෙන මේ resolution එක වැඩි කරන්න මම සාමාන්‍යයෙන් මේක දා ගන්නවා එකක් වගේ දැම්මුත්. මේක තව ටිකක් smooth වෙනවා. එකක් වගේ දාලා බලමු. ඔය එකක් වගේ දැම්මත් ඔයාලට පේනවා මේක එච්චර ස්මූත් නැහැ. මම මේකට 30ක් වගේ දාගන්නවා. හරි. ඊට පස්සේ අපේ වයර් එකත් හරි. මේක අපිට තව ටිකක් මෙන්න මේ විදියට හදාගන්න පුළුවන්. හරි. ඔන්න එතකොට අපි අපේ පළවෙනි මොඩල් එක මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්නවා අපේ කෝස් එකේ මොනිටර් එක අපි නිර්මාණය කරගන්නවා. අපි ස්ටෑන්ඩ් එක හදාගත්තා, මොනිටර් එක ඩිස්ප්ලේ එක හදාගත්තා, ඒකේ වයර් එක හදාගත්තා. හරි. පොඩ්ඩක් දිග වැඩි ගතියක් දැනෙනවා පිටිපස්සට. අපිට පුළුවන් මේ ටික face selection mode එකට ගිහිල්ලා C එක press කරොත් C එකෙන් පුළුවන් අපිට draw කරලා select කරගන්න මේ විදිහට. C එක press කරලා මෙන්න මේ විදිහට මම මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට select කරගෙන right click කරලා අයින් කරලා මේක මම පොඩ්ඩක් පස්සට ගන්න හදන්නේ. මම proportional editing on කරගෙන scale එක පොඩ්ඩක් වැඩි කරලා ඕපඩේන scale එක පොඩ්ඩක් වැඩි කරලා මේක පොඩ්ඩක් පස්සට ගන්නයි හදන්නේ මේ විදිහට. ඊට පස්සේ චුට්ටක් පල්ලෙහාට කරගමු. හරි. හරි. දැන් මේක අපි මෙන්න මේ විදිහට ලං කර ගන්නවා. හරි. දැන් හරි වගේ. හරි. අපි පළවෙනි මොඩල් එක මෙන්න මේ විදිහට නිර්මාණය කර ගන්නවා. ඊළඟට මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම් කොහොමද කීබෝඩ් එක නිර්මාණය කරගන්නේ, අපේ මේ තියෙන විදිහට කීබෝඩ් එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. දැන් අපි මේ වෙනකොට කතා කරා බෙවල් මොඩිෆයි එක, subdivision surface modify එක කතා කරා. එතකොට අපි bevel කතා කරා, කොහොමද smooth කරගන්නේ කියලා කතා කරා object එක. එතකොට අපි කතා කරා proportional editing කතා කරා. එතකොට අපි bezier curves ගැන කතා කරා.
ඔබ්ජෙක්ටක් ඇඩ් කරගන්න විදිහ කතා කරා. එතකොට අපි මේ ටූල්ස් ගැන පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ එඩිට් මෝඩ් එකට යන්න කොහොමද කියලා කතා කරා. අපිට ඔබ්ජෙක්ට් එකක් බේසික් ඔබ්ජෙක්ට් එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය සියලුම දේ ගැන අපි සරලව කතා කරා. ඊළඟට අපි කීබෝඩ් එක නිර්මාණය කරනකොට අපි තව අලුත් මොඩිෆයර්ස් ඉගෙන ගන්නවා. ඒ ගැනත් අපි ඒ වීඩියෝ එකේදී කතා කරමු. Thank you එකතු වෙලා හිටියන මගෙත් එක්ක. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.